අයිබවන් සුබ උදෑසනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබ හමු වන මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. බලය තිබුණත් නැතත් රට වෙනුවෙන් කැප වෙනවා කතානායක කියයි. ඉත්තපානේ ධම්මාලංකාර හිමියන්ගෙන් ඉල්ලීමක්. අධික උෂ්ණත්වය හමුවේ පාසල් දරුවන් රැකගන්න විශේෂ උපදෙස් මාලාවක්. ප්‍රථමයෙන් දේශීය පුවත්. එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මැති ඇමතිවරුන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ කළා. අද උදේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් දෙකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. කෙනි අලියා ලකුණ දරන එක්සත් ජාතික පක්ෂයත් හදවත ලකුණ දරන එක්සත් ජාතික පෙරමුණ හෝ ඒට සම්බන්ධන් වූ සන්ධානයත් කියන කොටස් දෙකක් හැටියට. දැන් මෙතන මේ ප්‍රශ්නෙන් මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට ගැලවෙන්න බෑ. මේක අද ඊයේ නෙවෙයි, මේක මම හිතන්නේ සෑහෙන කලක් තිස්සේ එක්සත් ජාතික පක්ෂය තුල වර්ධනය වෙච්ච තත්වේ උච්චතම අවස්ථාවක් හැට තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් 11 වෙනිදා බොහෝ වෙලාවට මාර්තු 2 වෙනකොට පාර්ලිමේන්තුව විසුරා හැරෙන්න පුළුවන්. මාර්තු පළවෙනිදෙන් පස්සේ විසුරා හැරෙන්න පුළුවන්. එහෙම වුණොත් එදා ඉඳලා දින 10ක් දැන්වීම, ඊළඟ දින 7 නාම යෝජනා බාර ගැනීම සිදු වෙනවා. ඉතින් ඒක නිසා මම හිතනවා මේ අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ අපි දන්න මෑත ඉතිහාසයේ මූණ දෙන බරපතලම බෙදීමකට තමයි අද මූණ දීලා තියෙන්නේ. ඒක නිසා මෙවර පාර්ලිමේන්තු මැතිවරණය අපි කවුරුත් නොහිතන වෙනසක් සිදුවෙන මැතිවරණයක් බවට පත් වෙනවායි කියන පෙරණිමිති දැන් ඇති වෙලා තියෙනවා. අලියයි හදවත අතර ලොකු වෙනසක් තියෙනවා. මොකද අලියටත් හදවතක් තියෙනවා. දැන් හදවත අරගෙන තින්නේ මයිද කියන්නේ මම දන්නේ නැහැ. ඒක දෙයිද කියන දන්නෙත් නැහැ. මොකද මැතිවරණ කොමසාරිස්වරයා සමහර ලකුණු තිනවා. ඒ ලකුණු දෙන්නේ නැහැ. හදවත දාන්න නැත්නම් අනිත් පැත්තේ හදවතක් නැහැ කියන එක පෙන්වන්න වෙන්නේ නැති. මෙතෙක් කලක් අපේ රටේ ඉතිහාසයේ එක්සත් ජාතික පක්ෂ බලයට පත් වෙච්ච හැම විටම රටට හතුරු ජනතාවට ද්‍රෝහි තමුන්ගේ උපම්බිමට එරෙහිව කරපු කටයුතු නිසාම තමයි ඉතිහාසයේ පුරා ඔවුන්ගේ ආණ්ඩු ප්‍රතික්ෂේපුණේ එක්සත් ජාතික පක්ෂයේ තුල. ඒ නිසා අපිට පේනවා දැනුත් ඒ රටට හතුරු බලවේගම තමයි එක්සත් ජාතික පක්ෂය තුලත් සන්ධානයේ කියලා එළියට ඇවිල්ලා තියෙන්නේ. අලුත් රටට හිතකර රටට වැඩක් කළ හැකි රටට ආදරය කරන දේශපාලන නායකයෝ නෙමෙයි අර අවුරුදු 20ක්ම මේ නරාවලේ හිටපු කණ්ඩායමම තමයි දැන් මේ සන්ධාන හදන්නත් ඒ වගේම පක්ෂ බලය අල්ලන්නත් මේ ගැටුම තුල ඉස්මතු වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයේ සාර්ථකත්වයක් නැහැ. අලියා ලකුණෙන් ආවත් පරාදයි. එයාලා හදවත ලකුණෙන් ආවත් පරාදයි. එක්සත් ජාතික පක්ෂයට ලකුණ නෙවෙයි අද තියෙන ප්‍රශ්නේ. එක්සත් ජාතික පක්ෂයට අද තියෙන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්තිය සහ ජනතාව තුළ තියෙන පිළිගැනීම ගැන ප්‍රශ්නයක්. සජිත් ප්‍රේමදාස මහත්මයා නැවත යෝජනා කරන්නේ එතුමා විපක්ෂ නායකවරයා. එතුමා කියනවා එතුමා තමයි සුදුසු මගමැතිවරයාත් කියලා කොටාවේ රාජපක්ෂ ජනාධිපතිතුමන්ට එක කටයුතු කරන. එහෙමනම් එක්සත් ජාතික පක්ෂයට ගිහිල්ලා ඔය එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියේ ධන වැටෙන්නේ නැතුව වහාම ජනතාව තුළ විශ්වාසය තියෙනවා නම් ඒ විශ්වාසය ප්‍රයෝජනෙට අරගෙන අපි පොහොට්ටුව හදලා වෙනම තරග කරා වගේ තරග කිරීමක් කරන්න. ඊ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රත්‍යාධිකාරී මණ්ඩලයේ ගත්ත තීන්දුව කොහොම වුණත් නාම යෝජනා අස්සම් කරන්න වෙන්නේ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්ට. ඒ නිසා සන්ධාන මොනවා ගැහුවත් සන්ධානයේ ලේකම් මොනවා වුණත් මොනතරම් පක්ෂ හිටියත් අවසානයේ නාම යෝජනා පත්‍ර අස්සම් කරනකොට එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්ට ඒක බලය එන විදියට අලිය ලකුණ තෝරගන්න තීන්දුව කරා. ඒ නිසා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා නැගිටලා ගියේ. ඔහුගේ ගමන වෙනම යනවා කියලා තමයි එතනින් නැගිටලා ගියේ. ඉතින් ඔහුගේ ගමන වෙනම යන්න නම් බැසිල් රාජපක්ෂ කෙනෙක් අවශ්‍යයි. එක්සත් ජාතික පක්ෂයම අර්බුදයකට පැටලලා තියෙනවා. නායකත්වයේ පිළිබඳව අර්බුදයක්, ලේකම්කමක පිළිබඳව අර්බුදයක්, ලකුණ පිළිබඳව අර්බුදයක්, අපේක්ෂකත්වයේ පිළිබඳව අර්බුදයක්. ඒ නිසා ඔය අර්බුද එක්ක ඒ අයට දේශපාලනය කරන්න නෙමෙයි ඒ අයගේ කාරුකාරණා පිළිබඳව නිවැරදි තැනකට ආයුතු වෙලා තියෙනවා. ඒ නිසා දේශපාලන වශයෙන් අද එක්සත් ජාතික පක්ෂය බංකොලොත් පක්ෂය බවට පත් වෙලා තියෙනවා. අපේ කිසිම ගැටලුවක් නැහැ. අපේ නායකත්වයේ තියෙනවා පක්ෂ නායකත්වයේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඉන්නවා එතන. ජනාධිපතිතුමා අපේ පක්ෂයේ ඉන්නවා. එතකොට ලකුණ පොහොට්ටුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒ පිළිබඳව ගැටලුවක් නැහැ කියන කාරණාව කියනවා. ඒක නිසා අපේ පක්ෂයේ කිසි ගැටලුවක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපිත් එක්ක පොහොට්ටුවෙන් ඉල්ලන්න බැරි යගේ මානසිකත්වයේ තියෙන අයට වෙනම තරක් කරන්නත් පුළුවන්. රටේ ජනතාව අද ඉන්නේ පොහොට්ටුවත් එක්ක. ඔය කවුරු කතා කරත් සජිත් ප්‍රේමදාසට මේ රට ගොඩ ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ.
ජනතාවගේ සංවේදී භාවය පෙන්නුම් කරමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව මේවන විට ජනතා බලාපොරොත්තු විනාශ කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසනවා. ගොඩකවෙල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ රටේ බලය අල්ලන්නේ මේ රටේ නැවත ජනාධිපතිවරයෙක් ගන්න එතුමාගේ සහෝදරයව යොදාගන්නේ මේ රටේ ජනතාවගේ සංවේදීම කරුණු කාරණා ටිකක් මත ජනතා බලය අරගන්න පුළුවන් සැලසුමක් හදලා. ඒ තමයි මේ රටේ ජනතාව හරි සංවේදී තමන්ගේ අම්මා ගැන, තමන්ගේ මාතෘ භූමිය ගැන, තමන්ගේ ආගම ගැන. මෙන්න මේ කාරණා ටික ඉස්මතු කළා තමයි මොවුන් බලය අල්ලගන්න පුළුවන් වැඩසටහනක් හදන්නේ. අදේ සංවේදීභාවය හොරකම් කරපු සංවේදීභාවය තුලින් ජනතා වරමක් ලබාගත් රාජපක්ෂ ආණ්ඩුව අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තු වලට පයින් ගාලා අහිංසක මිනිස්සුන්ගේ සංවේදීකමට තමන්ගේ අවශ්‍ය මගඩි මජර දේශපාලනයේ යෙදෙනවා. අපි දැක්කද ඉන්දියානු සංචාරය 60 ගාණක් අරගෙන ගිහිල්ලා මේ රටේ අහිංසක මිනිස්සුන්ට අද එදා වේල කන්න බැරි විදියට අසරණ වෙලා ඉන්න වෙලාවේ තමන් තමන්ගේ ඒ පරණ දේශපාලන ගතිය විදාපානවා කියන එක මේ රටේ ජනතාවට මතක් කරලා දෙන්න ඕනේ. පසුගිය වසරේ පැවති ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. පසුගිය නොවැම්බර් මාස 16 වන දින පැවති ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති කරගත් බව පැවසෙන අවබෝධතා ගිවිසුම මෙලෙස අන්තර්ජාලයට මුදා හැර ඇති අතර එය පිටු 6කින් සමන්විත වනවා. මෙම අවබෝධතා ගිවිසුම ප්‍රධාන කරුණු 17කින් සමන්විතයි. එහි උපුටා ගැනීම් කිහිපයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනන්‍යතාවයේ රැකගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙම ජනාධිපතිවරණය මෙන්ම ඉදිරි මැතිවරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා නිදහස් පොදුජන සංධානයේ නැමැති දේශපාලන සංධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ශ්වකාරියෙකු ලෙස ඇතුළත්ව එකී සංධානයේ සමග ඉදිරි දේශපාලන කටයුතු හා ශ්‍රී ලංකාවේ අනාගත ගමන් මඟ තීරණය කරන රජයක් තුළින් කළ යුතු කාර්යයන් පිළිබඳව ප්‍රතිපත්තිමය එකඟතාවයකට ඇතුළත්ව ඇත. සිය ජයග්‍රහණයෙන් පසුව එකී ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපත්තිමය එකඟතාවයන් මත රාජ්‍ය ආරක්ෂාව ආර්ථිකයේ ජනතාවගේ සුබසාධනය ඇතුළු අනිකුත් කාර්යයන් නොපිරිහෙලා ඉටු කිරීමට ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එකඟ වෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අන්තර්ජාලයට නිකුත් කර ඇති මෙම අවබෝධතා ගිවිසුමේ ඔවුන් විශේෂ ලෙස සඳහන් කළ කොටස් අතර තෙවන පරිච්ඡේදයද ඇතුළත්. එහි සඳහන් වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුමේ සඳහන් කරුණු නිසි ලෙස ඉටු කරවා ගැනීමට ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පූර්ණ වශයෙන් මැදිහත් වෙමින් කැපවන බව අවධාරණය කරයි. සිවවන කරුණ ලෙස සිය රාජ්‍ය පාලනය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජනතා නියෝජිතින්ට හා පාක්ෂිකින්ට කිසිදු අසාධාරණයක් හෝ වෙනස්කම් සිදු කිරීමට ඉඩ නොතබා සමාන අයිතිවාසිකම් ලබා දී ඔවුන් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහතික වෙයි. සිවවන කරුණද ඔවුන් විශේෂිත කරුණක් ලෙස සටහන් කර තිබෙනවා. සිය රාජ්‍ය පාලනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායකයා සමගද සම්මුතිවාදීව සාකච්ඡා කොට තීරණයන්ට එළඹීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එහි ජනතා නියෝජිතින් හා පාක්ෂිකින් මතු කරන ලබන කරුණු කාරණා පිළිබඳව මනාලෙස ඇහුම්කම් දීමටත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එකඟ වෙයි. හත්වන එකඟතාවය විශේෂයෙන් ජාතික වශයෙන් වැදගත් වන දේශපාලන හා ප්‍රතිපත්ති තීන්දුව තීරණ ගන්න අවස්ථාවලදී සුවිශේෂී වශයෙන් දමිළ මුස්ලිම් සහෝදර ජනතාවට බලපාන ප්‍රශ්නවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එහි නායක මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මතය විමසා සම්මුතිවාදීව කටයුතු කිරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වෙයි. දහවන එකඟතාවය පාස්කු ප්‍රහාරයෙන් පසු මෙරට සමස්ත ජනතාව ඉල්ලා සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ආරක්ෂක කටයුතු පිළිබඳ ආංශික කාරක සභාව ඉදිරියේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට අවසන් අදියරේ පවතින එක් රටක් එක් නීතියක් යන තේමාව යටතේ වූ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලක ප්‍රමුඛතාවය ලබා දීමට ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟ වෙයි. කරුණු 17කින් සමන්විත මෙම ගිවිසුමේ 16 වන කරුණද ඔවුන් විශේෂිත කරුණක් ලෙසයි දක්වා තිබෙන්නේ. ප්‍රගතිශීලී රජයක් බිහි වූ සෑම අවස්ථාවකදීම ප්‍රතිගාමීත්වය ඒට එරෙහිව නැගී සිටීම අප අත්විඳ ඇත. මේ තත්ත්වය හොඳින් තේරුම් ගනිමින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මග පෙන්වීමෙන් පිහිටවන ලබන රජය ශක්තිමත්ව පවත්වාගෙන යාම සඳහා පාර්ලිමේන්තුව, පළාත් සභාව හා පළාත් පාලන ආයතන තුළ තමන් වෙත ලැබී ඇති නියෝජනයන් තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිය හා සහයෝගය ලබා දීමට එකඟ වෙයි. 17 වන අවසන් කරුණ ජනාධිපති පසු එළඹෙන සෑම මැතිවරණයකදීම රටේ ස්ථාවර භාවය හා අභිවෘද්ධිය පිළිබඳව කල්පනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් යුත් රජයට ශක්තියක් ලබා දීම සඳහා එකී සියලු මැතිවරණ විශිෂ්ට ලෙස ජයග්‍රහණය කිරීමට තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්වැල් බැඳ ගන්නා බවට සපත වෙයි. අත්සන් කළේ ජනාධිපතිවරණ මැතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා.
ඔබට ගැනීම අවසන්. මේ අතර පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාධ්‍ය හමුවට එක් වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර මහතා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ එළඹී ගිවිසුම් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. කිසිම වෙලාවක මෛත්‍රීපාල සිසේනේ මැතිතුමා සමනායකත්වයන් ඉල්ලුවේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඔය කතා කරන කට්ටිය මේවා නොදැන කතා කිරීම ගැන මම කනගාටුයි. මොකද හේතුව මේ සම්දානයේ ගොඩනැගීමේ සාකච්ඡා තිබුණේ අපේ බැසිල් රාජපක්ෂ මැතිතුමත් ඒ වගේම දලසලාපිරු මැතිතුමත් ජීපීරිස් මැතිතුමත් තමයි මේ පැත්තෙන් ආවේ. ඒකෙදි සාකච්ඡා වුණ කාරණා අනුව මම දන්නේ ජීපීරිස් මැතිතුමා ඒ කාරණේ කොහොම කිව්වද කියලා. මොකද හේතුව ඒ කාලේ තිබුණ තත්ත්වයන් සහ අද තිබුණ තත්ත්වයන් අතර වෙනස්කමක් තියෙනවා. නෑ ඒ බොරුවක්. මේ එකදා කිව්සුම අපි බෙදලා දුන්නා. මෙතන බෙදලා දුන්නා බොරු කතාවක්. ඔය වලගාව ඇද්ද ඔබ? මම එදා පොබුදා උදේ ඇවිල්ලා අස්සම් කළා ඔබ හංගල දාලා දෙනවා මේක හංගල මේ කරපු එකක් කියලා අර කවුද අර ඔය ලිපියක් ලියලා තිබිච්ච එක. ඒ කාටවත් හැංගුවේ නැහැ. ඒක බොහොම ප්‍රසිද්ධ ලියවිල්ලක්. ඒක ගෙනල්ලා මම අස්සම් කරපු දවසේ පොබුදාම මෙහෙම කොපිස් ඔක්කොටම බෙදුවා. ගෝඨා ජනාධිපතිමත් එක්ක අස්සම් කරපු එකක් දුන්නා. සාගර කාර්ය සම්මාදිත එක්ක අස්සම් කරපු එකක් දුන්නා. අර සන්ධානයේ කිව්සුම අපි දුන්නේ නැහැ. මොකද හේතුව සන්ධානයේ කිව්සුම එකපාරට දෙන්න බෑ. මොකද දැන් මේ තියෙන තාම එක සංශෝධන දැන් ඉඳලා කියන්නේ මෙන්න මේව මේවා තියෙනවා කියලා ඒක ජනාධිපති පත් කරගෙන ඉවර වෙලා දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පස්සේ අපවට පත් වෙලා තියෙන්නේ. දෙදත් ඔක කිව්වනම් හොඳයි නේද? කිව්වේ නැහැ ඒ කාලේ. ඒ කාලේ බොහොම ආදරෙන් පිළි අරගෙන ජනතාව තීන්දු කරන්න. පාවිච්චි උනේ කවුද? පාවිච්චි කළේ කවුද? ඒ පාවිච්චි කරපු එක හරිද? පාවිච්චි කළා ඉවත දැමීම හොඳද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂික තමයි මේ දෙකටම බෙදලා තියෙන්නේ. ඔවුන් දවස ගානේ ඔවුන් කල්පනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙහෙම ඉරණමක් අත්දෙන්න අපි ඉඩ දෙනවද නැද්ද කියලා. සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂිකයන් මම ආරාධනා කරනවා නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දිහා හැරලා බලන්න. තවත් මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහන් සේමසිංහ මහතා නිදහස් පක්ෂයේ ඇතමුන් සිදු කරන ප්‍රකාශයන් තරයේ හෙලා දකින බව පැවසුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂයෙන්ම මේ සම්දානගත වෙලා තරග කිරීම සම්බන්ධයෙන් අයහපත් මත ප්‍රකාශ කිරීමින් පවතින දාසිලි ජයසේකර රාජ්‍ය අමාත්‍යතුමා. දැන් අපිට පේන්න තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපි මැතිවරණයක් එකට තරග කරාම ඒ තරග කරද්දී අපි සහයෝගයෙන් කටයුතු කරනවා කියලා රටට පෙන්නලා තියෙනවා. හැබැයි ඒ සහයෝගය බිඳින්න ඇයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමක් මේ වෙනකොට කටයුතු කරලා තියෙන්නේ? දැන් ලාංඡනය මේකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැනේ. ලාංඡනය රට තහ ජනතාව පිළිගත් ලාංඡනය පොහොට්ටු. ඊළඟ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ ප්‍රධාන සාධකයේ විශ්වාසය. දැන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමත් ජනතා විශ්වාසය දිනාගෙන තියෙනවා. එතකොට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සම්බන්ධයෙන් ජනතා විශ්වාසයක් නැහැ. ඒක ඉතා පැහැදිලිව කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ. දැන් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් හදන්නේ වෙනම කණ්ඩායමක් හැටියට තරග කිරීම. අපි ඉතාම පැහැදිලිව කියන්න ඕනේ රටේ ජනතාවගේ බලාපොරොත්තු පොහොට්ටුව ලකුණු යටදී තරග කිරීම. ඒක වෙනස් වෙනවට මේ රටේ ජනතාව සතුටු නැහැ. ඒ වගේම ඕනෑම හදන සම්දානයක් තුල සම නායකත්වයක් තියෙන්න බෑ. එහි අනිවාර්යයෙන්ම නායකයා විත්තේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය. බලය තිබුණත් නැතත් රට වෙනුවෙන් සේවය කිරීමට තමන් කැපවන බව කථානායක කරු ජයසූරිය මහතා පවසනවා. කථානායකවරයා මේ බව පැවසුවේ කොළඹ අගරදුගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී. කථානායක කරු ජයසූරිය මහතා පෙරවරුවේ කොළඹ අගරදුගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් බැහැදැකීම සඳහා අගරදුගුරු නිල නිවසට පැමිණියා. මෙහිදී කථානායකවරයාගේ ජීවිත කතාව ඇතුළත් චරිතාපදාන කෘතිය මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් වෙත පිළිගන්වනු ලැබුවා. ඉන්නතුරුව කථානායකවරයා මාතිට මෙලෙස අදහස් පළ කර සිටියා. මගේ ජීවන කතාව ඇතුළත් ඒ පොත් පිංචාද අතිගරු මැල්කම් රංජිත් කාර්යාලයට පිළිගන්නවා. විශේෂයෙන්ම තරුණ පරපුර වෙනුවෙන් ලියවිච්ච පොතක්. තරුණ පරපුර යම් කිසි විදිහක පොඩ්ඩක් හරි ආදර්ශයක් ගන්න පුළුවන් මේ තුලින් මම හිතන්නේ ඒක මම ඉතාමත් සන්තෝෂ වෙන අවස්ථාවක්. පාර්ලිමේන්තුව තව දින 3යි තියෙන්නේ. බය පාර්ලිමේන්තුව 18 19 20 ඊට පස්සේ ඉතින් ඉදිරිය බලනවා රටේ අවශ්‍යතා අනුව. මම තව කිසිමත් සැලසුම් කරලා නැහැ. රට වෙනුවෙන් මම කැපලා සිටිනවා. පදවි තිබුණත් නැතත් මේ සේවය රට වෙනුවෙන් මෙරට ජනතාවට ලබා දෙන්න.
පවතින අධික උෂ්ණත්වය සහ දැඩි හිරු රශ්මිය හේතුවෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙසට සෞඛ්‍ය අංශ විසින් දැනුම් දීමක් සිදු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. අධ්‍යාපන අමාත්‍යාංශ විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ මේ දිනවල පවත්න දැඩි හිරු රශ්මිය සහ මේ හේතුවෙන් මතු ඇති අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වයේ හමුවේ පාසල් මට්ටමින් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පෞල් සෞඛ්‍ය කාර්යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශ වෙත නිර්දේශ ලබා දී ඇති බවයි. පවත්නා අධික උෂ්ණත්වයේ හේතුවෙන් ආතතිය, මස්පිඩු පෙරලීම, සිහි මුර්ජාව, හෘද රෝග හා පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්න වීමක් දක්නට ලැබෙන බවත්, මෙවැනි සංකූලතා ඇතිවිය හැකි අවදානම් කණ්ඩායමක් ලෙස පාසල් ළමුන් හඳුනාගෙන ඇති බවත් එමගින් පෙන්වා දී තිබෙනවා. ඒ අනුව ඉහත සංකූලතාවයන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමට පහත ක්‍රියාමාර්ග යෝග්‍ය බවයි සෞඛ්‍ය කාර්යාංශය පෙන්වා දී තිබෙන්නේ. නිතර නිතර ජලය පානය කිරීම, සීනි අධික බීම භාවිතයෙන් වැළකීම, එලිමහනේ සිටින විට ඔළුව වැසෙනසේ තොප්පි පැළඳීම, එලිමහනේ ගමන් කරන සෑම විටම කුඩයක් පාවිච්චි කිරීම, අනවශ්‍ය ලෙස එලිමහනේ ගැවසීම අවම කිරීම, ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇඳීම, අධික රශ්මිය ඇති විට මුහුණේ සහ අත්වල වතුර ගෑම, දෛනිකව වඩාත් උෂ්ණත්වය වැඩිවන කාල පරාසය වන පෙරවරු 11 හා පස්වරු 3:30 තුළ එලිමහනේ අධික දහඩිය දමන ව්‍යායාම් නොකිරීමටද ඒ අනුව උපදෙස් ලබා දෙන ලෙස දැනුම් දී තිබෙනවා. මෙන්ම පාසල තුල බීමට ජලය ඇති පමණ සපයා තිබීම, හැකිනම් කඩදාසි වලින් සෑදූ අවනක් රැගෙන ඒමට උපදෙස් දීම, විශේෂයෙන්ම පාසල්වල ප්‍රථමාධාර කණ්ඩායම් මේ සම්බන්ධව දැනුවත් කර හා පුහුණු කර තිබීම, ළමුන් හා ගුරුවරුන්ද දැනුවත් කිරීම, සෞඛ්‍ය ගැටලු මූලික අවස්ථාවේදීම හඳුනා ගනිමින් ප්‍රථමාධාර ලබා දීම හා ගැටලු සහගත අවස්ථාවන් වලදී වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම, ශරීරයේ වියලීම වළක්වා සිසිල් කර ගැනීමට පන්ති මට්ටමින් ජල බඳුන් තැබීම, පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබීමට දොර ජනෙල් විවෘත කර තිබීම, රෝග තත්ත්වයන් සහිත දරුවන් සුවවන දෙක් පාසලට නොයවීමට දෙමාපියන් දැනුවත් කිරීමටද පාසල් මට්ටමින් පියවර ගත යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. දැන් කෙටි විරාමයක්. ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට වත්මන් රජය අපහසුත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත විජේමුණි සොයිසා මහතා පවසනවා. මිනුවන්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා. අපි දිනසි ආණ්ඩුවට එකතු වුණේ දේශපාලන හේතු කරුණු මත. මේ නිදහස ලැබිලා අවුරුදු 71ක් 72ක් අපි එනකොටාගත්ත මරාගත්ත ගහගත්ත දේශපාලනයට වඩා මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු වෙලා මේ රට දියුණු කරයි කියලා ලොකු විශ්වාසයක් ඇති වුණා. අපි බලාපොරොත්තු වුණේ දේශපාලන සංහිඳියාව, අපි බලාපොරොත්තු වුණේ ජාතික සංහිඳියාව, අපි බලාපොරොත්තු වුණේ ආගමික සංහිඳියාව. හැබැයි මේකක්වත් සාක්ෂාත් කරගන්න බැරි වුණා. ජාතික ආරක්ෂාව විකුණන්න පුළුවන් දැනට කරුණු කාරණා යෙදුණා. ඒකේ චූදිතයෝ අල්ලනවා කියලා, බැඳුම් කරේ චූදිතයෝ අල්ලනවා කියලා. ඉතින් මේවා සාක්ෂාත් කරගන්න බැරි වුණා. අපි ඔක්කොම රූටල බිම වැටිලා දැන් අර මොකද පෙරේතයා පොළවේ ගැහුවා වගේ අපි දැන් පත බෑවිලා ඉන්නවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මුස්ලිම් මන්ත්‍රීවරයෙකු තෝරාපත් කර ගැනීමට කටයුතු කළ යුතු බව වයඹ පළාත් ආණ්ඩුකාර ඒජේ.එම්. මුසම්මිල් මහතා පවසනවා. ඒ ඉබ්බාගමුව ආදර්ශ විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවුරුදු 10කට මේ රට තව පාලනය කරනවා. තමුන්නාසලට කිසිම හානියක් කරන්නේ නැහැ. අපි මේ ආණ්ඩුව ශක්තිමත් කරන්න ඕනේ. අපේ මුස්ලිම් ජනතාව මේ ඡන්ද තමුන්නාසලා අනිත් පක්ෂවලට දීලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ මට කියන්න. අවුරුදු 4 මාරක් අපි හදපු UNP ආණ්ඩුවේ අපි ගුටි කෑවා. අපිට ආරක්ෂාව දුන්නේ නැහැ. ඒත් අපි UN මම කතා කරන්නේ හිතේ වේදනාව. තමුන්නාසලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මුස්ලිම් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් තෝරගන්න ඕන. මෙතෙක් පැවති සියලු මැතිවරණ සඳහා එක්සත් ජාතික පක්ෂ ඉදිරිපත් වූයේ අලියා ලකුණින් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්. එක්සත් ජාතික පක්ෂය පළවෙනි වතාවට නෙමෙයි සන්ධාන හදන්නේ. එක්සත් ජාතික පක්ෂයට සන්ධාන හදන්න සිද්ධ වුණේ 1988 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන් පස්සේ අපි වරක් SPD සානායක මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලයක මේ පැත්තට අරගෙන සන්ධානයක් හදලා 2001 අපි බලය ලබාගෙන තිබෙනවා. ඒකම 2010 ෆොන්සේකා මැතිතුමා ඉදිරිපත් කළා සන්ධානයක් හදලා ජනතා විමුක්ති පෙරමුණ සමග ඒකාබද්ධ වෙලා දිස්ත්‍රික්ක මට්ටමින් සහ ජාතික මට්ටමින් වැඩ කටයුතු කළා තිබෙනවා. ඒ අවුරුද්දෙන් අපි ඊට පස්සේ පාර්ලිමේන්තු මැතිවරණය සජාතික පෙරමුණ යටතේ අලිය ලකුණ යටතේ තරඟ කළා තිබෙනවා. එක්සත් ජාතික පෙරමුණ හැමදාම තරඟ කළා තිබෙනේ අලිය ලකුණ යටතේ. කිසිසේත්ම එක්සත් ජාතික පෙරමුණ අලිය ලකුණ යටතේ මිස පාර්ලිමේන්තු මැතිවරණ කිසිවක් වෙනත් ලකුණක් යටතේ තරඟ කළා නැහැ. පැහැර
අතහැරගෙන යාමට ලක් වූ බව කියන ස්විස් ස්ථානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැතියගේ ජංගම දුරකථනය පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ඔස්සේ එහි ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් එළඹෙන මාර්තු මාස 31 වනදා අධිකරණයට ඉදිරිපත් කරන මෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද රහස් පොලිසියට නියෝග කළා. ඒ ඇතුළු අධිකරණයෙන් වාර්තාව තවත් පොහොත් කිහිපයක් දැන්. ඉක්ුද්දා පැහැරගෙන යාමට ලක් වූ බව කියන ස්විස් ස්ථානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් නැමැතියගේ ජංගම දුරකථනය පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව ලබාගෙන ඉදිරි පරීක්ෂණ පවත්වා මාර්තු මාස 31 වනදා එහි ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට නියෝග කළා. එහිදී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිනී ගිරිහාගම මෙනවිය අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනයේදී අනාවරණය වූ කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගෙන් ඉකුත් මස 23 වනදා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව දැනුම් දුන්නා. සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමාර පිරිම මහතා අධිකරණ හමුවේ කරුණු දක්වමින් ඉකුත් නඩු දිනයේ රහස් පොලිසිය විසින් සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතේ මාධ්‍ය වේදිනියක් සහ ලේක් හවුස් ආයතනයේ හිටපු සභාපති හා රහස් පොලිසියේ නිලධාරීන් සමග සිදු වූ බව කියන දුරකථන සංවාද පිළිබඳව කරුණු ඉදිරිපත් කළ බව සඳහන් කළා. එම කරුණු වාර්තා කිරීමේදී ඇතැම් මාධ්‍ය දෝෂ සහගත ආකාරයෙන් කරුණු වාර්තා කර ඇතැයි සඳහන් කළ නීතිඥ උපුල් කුමාර පිරිම මහතා එදින නම් සඳහන් වූ සියලුම ගලයන්ට තම සේවාදායකාව විසින් දුරකථන ඇමතුම් ලබාගෙන තිබූ බවට එම මාධ්‍ය වාර්තාවලින් සාවද්‍ය තොරතුරු අනාවරණය කර තිබූ බවද චෝදනා කර සිටියා. තම සේවාදායකයාට එරෙහිව නඩු පැවරීම වෙනත් කටයුත්තක් බව පෙන්වා දුන් නීතිඥ කුමාර පිරිම මහතා මෙවැනි සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම හරහා ඇයට සමාජයේ ඉදිරියේ දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුව තිබෙන බවත් සමාජයෙන් ඇයට ලැබෙන ආරක්ෂණය අහිමිවන තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් අධිකරණ හමුවේ සඳහන් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විවෘත අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ අධිකරණයක් හමුවේ සිදුවන දෑ නිවැරදිව හා වගකීමෙන් වාර්තා කිරීම මාධ්‍යයේ පරම වගකීම බවයි. අධිකරණයක් හමුවේ සිදුවන නිවැරදි තොරතුරු දැන ගැනීමට මහජනතාව අපේක්ෂාවෙන් සිටින බවත් අධිකරණයේද ජනමාධ්‍ය වෙතින් බලාපොරොත්තු වන්නේ නිවැරදි තොරතුරු මහජනතාව වෙත සන්නිවේදනය කිරීම බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම පොලිසියද අපේක්ෂා කරන්නේ එයම බවද සඳහන් කර සිටියා. ඉන් අනතුරුව පැමිණිල්ල නැවත මාර්තු මාස 31 වනදා කැඳවීමට නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එදින මෙම සැකකාරියගේ ජංගම දුරකථනයට අදාළ රජයේ රස පරීක්ෂක වාර්තාව ලබාගෙන විමර්ශන සිදුකොට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන මෙන්ද රහස් පොලිසියට නියෝග කළා. දෙදහස් දහය වසරේ සිට 2014 වසර දක්වා කාල සීමාව තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් කෝටි 30කට අධික වත්කම් සහ මුදල් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ලබන 25 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා. එදින සාක්ෂි දීම සඳහා සාක්ෂි කරුවන්ට අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් සිතාසි නිකුත් කරන ලෙසද විනිසුරුවරයා නියම කළා. ඉදිරි මහමැතිවරණයේදී සුරාබදු බලපත්‍ර තිබෙන පුද්ගලයන් හට අපේක්ෂකත්වය ලබා නොදෙන ලෙස කෝට්ටේ ශ්‍රී කල්යාණී සමප්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ආචාර්ය එත්තපානේ ධම්මාලංකාර මහානාහිමියන් ඉල්ලීමක් සිදු කළා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ අමාත්‍යප මහසභාව මගින් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවකට එක් වෙමින්. අමාත්‍යප මහසභාව ආරම්භ වුණේ 1912 ජූලි මාසේ 14 වෙනිදා. දැන් 2020 අමාත්‍යප මහසභාව මැදිහත් නිසා 1918 ඉඳලා 1928 දක්වා රාතබෑරුන් 3818ක් අරකුත බෑරුන් 4113ක් වසා දමන්නට තරම් ශක්තිමත් ප්‍රබලව මේ රටේ ක්‍රියාත්මක වුණා. වර්තමානයේ වසරකට දුම්පානයෙන් 220,000ක් පමණ මේ යනවා. මද්‍යසාරයෙන් 18,000ක් පමණ මේ යනවා. අනෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි නිසා 2,000ක් පමණ මේ යනවා. සියල්ල එකතු කළාම 40,000ක් පමණ වෙනවා මේ දුම්පානයෙන් මද්‍යසාරයෙන් අනිකුත් මත්ද්‍රව්‍ය පාවිච්චියෙන් මේ යන සංඛ්‍යාව. පවුල් 450ක් සිටින ගම්මානයකින් වසරකට රුපියල් කෝටි 2,500ක් දුම්වැටි සහ මද්‍යසාර වෙනුවෙන් වැය වෙනවා සාමාන්‍ය ජනතාවට. ඉදිරියේදී තරුණ වැඩපිළිවෙල විහාරස්ථාන ආශ්‍රිත
වැඩපිළිවෙල ප්‍රජා සංවිධාන ආශ්‍රිත වැඩපිළිවෙල කියලා සංවිධාන මාර්ගයෙන් විශාල ව්‍යාපාරයක් අප ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මොකද මේක ජාතියට රටට පරපතල ප්‍රශ්නයක්. මේ රටේ ඉදිරි ගමනට ජාතිය ඉදිරි ගමනට 2020 මැතිවරණයේදී බාර් පර්මිට් තියෙන අයට අපේක්ෂකත්වය දෙන්න එපා, එයාට ඡන්දය දෙන්නත් එපා කියලා අපි ඉල්ලා සිටිනවා. හැම අවුරුද්දෙම අපේ දරුවන් 40,000ක් 50,000ක් අලුතෙන් දුම්වැටි හා මද්‍යසාර භාවිතයට යොමු කරගන්න විවිධ උපක්‍රම ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි අමාත්‍යප මහ සභාව විශේෂයෙන්ම තරුණ කණ්ඩායම් ඉලක්ක කරගෙන ළමයි ඉලක්ක කරගෙන මේ වැඩපිළිවෙල යන්නේ. ඒ වගේම තමයි අපි මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා ප්‍රජා සංවිධාන වලට, ප්‍රජා නායකයින්ට, ඒ වගේම විහාරස්ථාන වලට ශ්‍රී ලංකා අමාත්‍යප මහ සභාවත් එක්ක එකතු වෙලා මේ රටේ ඒ වෙනස ඇති කිරීම පිළිබඳව කටයුතු කරන්නට කියලා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ මධ්‍යාහන 12 ප්‍රවෘත්ති විකාශයත් සමගින්. සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.